බන්දුල ගුණවර්ධන මන්තුමා කිව්ව හැටියට අපි සියදාම එකතු වෙලා සකස් කරපු මූල්‍ය කලමනාකාර වගකීම් පනත ක්‍රියාත්මක කරා නම් අද මේ තත්ත්වේ නැහැ. ඒත් ඇත්ත වශයෙන්ම අද තියෙන්නේ වෙනස් තත්ත්වයක්. අද අපිට තියෙන දේශපාලන උනගතිකුත් තියෙනවා ආර්ථික උනගතිකුත් තියෙනවා. මේ දෙකම දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ තියෙන ලිතේ පුණ්‍ය කාලයක් නැහැ. මේ තියෙන ලිසේ ආහාර අනුභව කිරීමටත් වෙලාවක් නැහැ. කොහොමවත් අද මේසේ තියෙන කැවුම් වලටත් අපිට රුපියල් 75ක් ගෙවන්න තියෙනවා. මන දන්න හැටියට උද්දමනය 30%කට වඩා තියෙනවා. බාග්ලට 40%කට යන්න පුළුවන්. ගෑස් සිංගය තියෙනවා. විදුලි කප්පාදුව තියෙනවා. ඩීසල් පෙට්‍රල් හිඟය තියෙනවා. මේවා තමයි ජනතාවට බලපාන ප්‍රශ්න. අපි කොහොමද ජීවත් වෙන්නේ? තුන් වේලක් කන්න බැරි වෙනවා මේ අවුරුදු කාලේ. වේල් දෙකයි. එතනින් ඇති වෙන පීඩණයෙන් තමයි මේ උද්ඝෝෂණ ඇති වෙන්නේ. අපි ඒක මතක තියාගෙන ක්‍රියා කරන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලන උනගතය. මේ ගැන මම කියන්න කැමති පළමුවෙන්ම තියෙන්නේ මේක ආරම්භ වුණේ ජනාධිපතිතුමාට පිට වෙලා යන්න කිය උද්ඝෝෂණය. දැන් ඊයේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා ඉවත් වෙන්නේ නැහැ කියලා. කොහොමද ජනාධිපතිතුමා එකවරමක් මේ සභාවට තියෙන වෙන වරම. ඒ තීන්දුව ජනාධිපතිතුමා ගන්න තියෙනවා. මම හිතන්නේ මේ රටේ මේ උද්ඝෝෂණයේ තියෙන අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ යුතුකමක් තියෙනවා ජනතාවට කතා කරන්න. තමන් යනවා නම් යනවා කියන්න, තමන් යන්නේ නැත්නම් යන්නේ නැහැ කියලා මොකද්ද ඇති කරන වැඩසටහන. මේ කොහොමද මේ ජනතාවට යම්කිසි සහනයක් දෙන්නේ කියලා සඳහන් කරන්න ඕනේ. අලුත් ඇමති මණ්ඩයක් තියෙනවා නම් ඒ අය මොකද්ද කරන්න කියලා ඒ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඒ ප්‍රකාශයෙන් පස්සේ මේ උද්ඝෝෂණ නැවතුනොත් එහෙනම් සාමාන්‍යයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒත් උද්ඝෝෂණ නැවතුනේ නැත්තම් උද්ඝෝෂණ වැඩි වුණොත් එතකොට ජනාධිපතිතුමා යුතුකමක් තියෙනවා මේ ඔක්කොම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කැඳවලා ඒ අයගේ විරුද්ධ මත අහන්න. මම හිතන්නේ ඒ ක්‍රියාමාර්ගය තමයි දැන්ට ගන්න තියෙන්නේ. තුමා තීරණය කරන්න යන්නේ නැහැ කියලා හරි. මේක ජනතාවට කියන්නේ. මොකද අන්තිමට එතුමාට ඡන්දය දුන්න ජනතාව මේ ගැන කියන්නේ. ඒ අය සතුටටපත් වුණොත්, සෑහීමටපත් වුණොත් ප්‍රශ්නේ එතනින් ඉවරයි. එතුමා ඒක නැත්තම් පක්ෂ නායකයෙක් කතා කරන්න. ඊළඟට